Ah, Denghari. දැන් හරි මේ ඉතින් දැන් මොකද හිතන්නේ මේ අපේ ඕනෑගේ එම්බෑ ගේම් එකේ නම් මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ චූටි තරන් කොන්දේසි ටිකක් තියෙනවා එච්චරයි තාම ඕනෑබෑ ගේම් එක මම හිතන්නේ කරනවා නේද ඔව් අපි නම් කරනවා යාළු යාළු එක්ක නම් කරනවා හැබැයි මිතර මොනවද දන්නේ අහන්නේ නෑ නෑ අපි එහෙම ආව අමාරු දන්නේ නැහැ කියලා දන්නවනේ මේ ශනුද්‍රී කමෙන්ට් කරනවා කට්ටිය ශනු කොහොමද කියලා අහලා තියෙනවා දීපිකා හාට්ස් ගොඩක් එවලා තියෙනවා ශාමර වනිගසිංහ ඒශානි මේනකා හයි හයි කියලා කියනවා නුවන් දනුෂ්ක එතකොට කට්ටිය ගොඩක් කමෙන්ට් කරනවා ශනුද්‍රි දැන් අපි කතා කරනකොට කියන්න ඕනේ දැන් කොරෝනා වසංගතය දැන් ලෝකේ හැම තැනකම ගිහින් තියෙන ඉතින් අපි හැමෝම ගැන දැනුවත් කරනවා හැම වෙලාවකම පරිස්සම් වෙන්න කියලා මේ ඉතින් ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ ඔයාලා ෆෑන්ස්ලා මේ වෙලාව ඔයාව බලන් ඉන්නවා ඔව් දැන් ඇත්තටම මේ කොරෝනා සත්‍ය හරිම දරුණුයි. අපි කලින් පාරවල් වල අපි මං හිතන්නේ ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. හැබැයි දැන් ඒක ඉතාමත් ඉක්මනින් පැතිර යන රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ෂායිෆෙ මහන හැමෝටම ආදරෙන් ඉල්ලනවා ඒගොල්ලොන්ගෙන් පරිස්සමෙන් ඉන්න ගමන් බිමන් අඩු කරන්න පුළුවන් තරම් ගෙවල් වල වෙලා ඉන්න. ඒ කියන්නේ තමන් ගැන හිතන්න, තමන්ගේ ආදරණීයයන් ගැන හිතන්න. ඉතින් ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න මේ කොරෝනා වෛරස් එක උගලුන්ගේ ආදරණීයන්ට බෝ වෙන්නේ නැති වෙන්න. ඉතින් දැන් නම් මම හිතන්නේ අපිට කරන්න පුළුවන් හොඳම දේ වැක්සින් එක ගන්න එක. ඉතින් අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ඉක්මනට ඒක ගන්න. දැනට අපිට බෙහෙතකට හරි කියලා තියෙන ඒකනේ. ඉතින් ඒක ගන්න කියලා හැමෝටම ආදරෙන් ඉල්ලා සිටිනවා හැමෝගෙම. චනුද්‍රේ හැම පරිස්සම් වෙන්නේ කියලා එයාගේ ෆෑන්ස්ලාට කියද්දි අශාන් මැසේජ් කමෙන්ට් එකක් දා දෙනවා අනේ පරිස්සමින් චනු කියලා. හරි. චනුද්‍රී දැන් අපි කොරෝනා පණිවිඩයත් අරගෙන ගියා වගේම දැන් චනුද්‍රීට සෑහෙන ෆෑන් බේස් එකක් ඉන්නවා TikTok එකත් ගියා චනුද්‍රී සෑහෙන ඉන්නවා. TikTok කිව්වම චනුද්‍රීනේ. මට හිතෙනවා මේ කලාව දැන් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ මේ කලා පවුලකින් එන්නේ. දැන් චනුද්‍රී රඟපාන්න සාමාන්‍යයෙන් පටන් ගන්න අවුරුදු කීයද සාමාන්‍යයෙන්? මම මුලින් අවුරුදු 3 මාරයි. මට ගොඩාක් දේවල් මතක නෑ හැබැයි මට මතකයි ඒ කියන්නේ අවුරුදු 3 මාරක ළමේ කරපු දේවල් ටික මට මතකයි ඔළුවේ තියෙනවා හැබැයි හැමදේම මතකත් නැහැ නමුත් තාත්තිලා නම් අදටත් ඒක ගැන කතා වෙනවා ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ට හරිම සතුටුයි සයගොල්ලන්ට හරිම ආඩම්බරයි මගේ ඒ වයසට මං ඉච්චර දාගේ චිත්‍රපටයක් කියලා දෙනවා මොකද මගේ පොඩි කාලේ මෙමරි එකට මට ඒ ෆිල්ම් එක හරිම ඒ කියන්නේ මංගාවක තියෙනවා ඉතින් මගේ පොඩි කාලේ මට ඕනලාක බලන්න පුළුවන් ඒකේ ඉතින් රඟපාන්නේ එන්නේ අවුරුදු 3 මාරෙන් ඒ චිත්‍රපටිය අදටත් ඒ කියන්නේ දැනටත් මිනිස්සු සමහර මේ ළඟකදීත් මට ඒක වුණා මේ කවුද එක්කෙනෙක් පාරේ යන ගමන් මගෙන් ඇහුවා මේ මංද ඔන්න බබුයි කින්න කියලා. ඒකේ හේතුවක් නැතුව. බලද්දී ආමගේ ඇස් දෙකෙන් මම අඳුරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මටත් ඒක පුදුමයි. අවුරුදු 3 මාසක ළමෙක් එකක් දැන් කොහමද අඳුරගත්තේ කියලා. ඉතින් ඒ වගේ මතකයන් ඉතින් ගොඩක් තියෙනවා මට මුලින්ම රඟපාන්න හම්බ වුණා සංගීත වීරරත්න ඒ වගේ ප්‍රවීණයන් එක්ක. ඉතින් හරිම සතුටුයි සහ මම හිතන්නේ කවදාවත් අමතක නොවන වැඩක් ඒක මගේ. අමතක නොවන වැඩ ඇතුලේ තව ග්‍රහ දේවල් නැති කියලා මට හිතෙනවා. මොකද අවුරුදු 3 මාසක ළමයි රඟපානකොට දැන් පළවෙනි ෂොට් එක ගන්නවා. ඒ අවස්ථාව මතකද ඔයාලට? ඔව් පළවෙනි ෂොට් එක ගද්දි මට මතකයි. ඒ කියන්නේ මට ෂොට් එක ගන්න මතක නැහැ. මම ඉඳන් ෂූටින් යන ඔක්කොම මතකයි. අර ඊයරේ කොපි චැට් එකට ගෙනල්ලා තිබුණේ මම ඒ ෂූටින් ගෙනියන සූට් කේස් එක. ඒ කැඳුම් ටිකක් දාගෙන යනවා මං හැමදාම. ඉතින් ඒ පළවෙනි සීන් එක ගද්දී තාත්තා තමයි ඒක රහ කර කර කියන්නේ මට වඩා. කුමාරි මාව ෂූටින් සෙට් එකට ගෙනියලා මාව වාඩි කරවල තියාගෙන අනිත් අය රඟපානවා බලන්න පොඩ්ඩක් අර ඔළුවට යන්න එපා කරන දේ. ඔව්. ඉතින් පොඩි ළමයෙක් නිසා ඒගලට අර බල කරන්නත් බෑ මොකද කියන්නත් බෑ එහෙම එකක් තියෙනවා නේ. ඉතින් ඒ නිසා මට බලන්න දීලා. ඊට පස්සේ කොහොමහරි මගේ ෂොට් එක ගද්දි තාත්තා කිව්වා හරි බවා වාතනට යන්න. එතන ගිහිල්ලා මං කිව්වම එවිදන් එන්න කියලා. ඊට පස්සේ මේ කොමාරි ඒගොල්ලෝ තාත්තක පාට මට කිව්වා හරි බබා දැන් එන්න කියලා. ඊට පස්සේ ආ එන්න කිව්ව පාත් එක යන්න නැතුව මං කිලිම තාත්තා ගාඩු දුවන් ඇවිල්ලා. දුවන් ආවට පස්සේ මේ තාත්තා බය වුණාලු දැන් පළවෙනි සීන් එකම කරේ නැත්නම් එමු ඔක්කොම ඉවරයි ෆිල්ම් එක. ඊට පස්සේ මේ මං ළඟට ඇවිල්ලා කිව්වලු මේ තාත්තා අපට ඇක්ෂන් කියලා කිව්වේ නෑනේ කියලා.
ඊට පස්සේ තමයි තාත්තට දෙන්න ඉතින් ඇත්තනේ මේ ඔක්කොම බලන් ඉඳලා ඉතින් දැන් ඉතට කිවන මට කියන්න බෑ ඊට පස්සේ තාත්තට දැන් හරි දැන් තමයි අපි ගන්න යන්නේ යන්නකෝ මම ඇක්ෂන් කියලා ගන්නම් කියලා ගත්තා ඒකේ පොඩි කාලෙදිත් ඔළුවේ තිබුණා ඇක්ෂන් කියන එක තමයි වැඩේට එන්න වෙන්නේ දැනුත් ඇක්ෂන් කියනකම් බලන් ඉන්නවද දැන් නම් ඉතින් කියනවනේ දැන් හැමදාම ඇහෙන වචන එක එක හරි ශනුද්‍රි මේ කටිය ගොඩක් කමෙන්ට්ස් කරන සින්දුවක් කියන්නේ කියලා අද නම් බෑ කියන්නේ අද නම් කියන්න ඕනේ මොකක් හරි සින්දුවක් කියන්න මං කියන්න මොකක් ඔක කැමතිම සින්දු මොකද්ද මං කැමතිම සින්දු බැහැ සින්දු වැටෙනවා නම් කියන්න පුළුවන්ද හා පුළුවන් හා කියන්න හරිම ලස්සන මියුසික් වීඩියෝ එකක් ඒක ගැනත් කියන්න මම පර්සනලි ගොඩක් ආදරේ ලස්සන රඟපාන ලස්සනයි ලස්සනයි ඒ පොඩි කැමති හරි ඔක නැහි බින්දු වැටෙනවා නම් සුනගක් සැලෙනවා නම් මොහොතක් තනි වී විඳිමි ආදරේ ලං වී ඉන්නේ මා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ආදරේ කියන්නේ මොකද හිතන්නේ ආදරේ කියන්නේ ඉතින් හරිම හැමෝටම ඕන කරන දෙයක් අපි කවුරුත් ඕනේ නෑ ඒක නැතුව ඉන්න පුළුවන් කියලා හැබැයි හැමෝටම කොහෙන් හරි පොඩි තැනකින් හරි ආදරේ ඕනේ ඉතින් මං නම් හැමෝගෙන්ම ආදරේ ලබනවා අඩුවක් නැතුව ඉතින් ඒකත් එක්ක ඉතින් ඉන්න හොඳින් ඉන්න හොඳින් දැන් සමුද්‍රී ෆීල්ඩ් එකේ ඉන්නකොට ඔයාට මේ හම්බෙච්ච හොඳම පාර්ට්නර් කවුද රඟපාන වලට හරිම ලේසි යාත් එක කරන්න තියෙන වැඩේ නියමයි කියලා වාව් කියලා කියවන එහෙම ආටිස් කෙනෙක් මරක් එනවද මම දැන් ගොඩාක් ආටිස් අතර රඟපාලා තියෙනවා මම රඟපාද මේ දවස්වලම රඟපාන අපේ සූර්යදායරුවන් අයියා සහ කැලුම් ශ්‍රී අයියා ඒ දෙනත් එක තමයි මට මේ දවස්වල නිතරම රඟපාන්න තියෙන්නේ හැබැයි මම දැන් ඇත්තටම කිව්වොත් ගොඩාක් අයත් එක රඟපාලා තියෙනවා මේ වෙනකොට මේ දවස්වල ඉතින් අර දෙන්න නිසා මම හිතනවා මම ඒ දෙන්නත් එක්ක රඟපාන සින්සල මට ගොඩාක් මිනිස්සුකින් කමෙන්ට්ස් හම්බ වෙනවා ඉතින් ප්‍රතිචාර ගොඩාක් හොඳයි ඉතින් අර මිනිස්සු ආසයිනේ ඉතින් ඒ නිසා හරි මේ එතකොට අහන්න ඕනේ ශනුද්‍රිකෙන් දැන් මේ දිවිතුරා ඩ්‍රාමා එකේදී දැන් මං හිතන්නේ ෆස්ට් ටයිම් තමයි අතුල අධිකාරිත් එක්ක එතකොට රඟපාන්නේ ඔව් මොකද හිතන්නේ මම මුලින්ම හිතුවේ හරිම සීරියස් කැරක්ටර් එකක් කියලා මං හිතුවා දැන් යා අතර ලොකු එක්කෙනෙක් නේ ඉතින් ඔව් ආනෝ අපි මේකෙන් කාලෙකට පස්සේ දැක්කට සංගීත ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ ඉන්න කෙනෙක් හැමෝම ආදරය කරන ගෞරව කරන කෙනෙක් ඉතින් මං හිතුවා මම සාමාන්‍යයෙන් කතා කරන ඕන කෙනෙක් එක්ක ෆිට් වුණාම මං හිතුවා පොඩ පැත්තකටලා ඉන්නවා මං කියලා හිතාගෙන යාම තමයි මම කතා කරේ එදායින් පස්සේ අද වෙනකන් හරිම ෆිට් හරිම සහයෝගයෙන් වැඩ කරනවා හරිම මම දැක්ක ඒ කියන්නේ කැපවීමෙන් වැඩ කරන එක්කෙනෙක් ඉතින් යා ඔයාගේ උපරිමයෙන්ම දෙනවා මේ ටෙලිනාට්‍යයට සහ මං යත් එක ෆිට් එකට ඇස් කියලා බල්ලා නිසා කොකෝ නිසා මාත් බල්ලන්ට හැබැයි යා කියලා කොහොමරි මම මුල් දවසට කෑ ගහනවා සෙට් එකේ බල්ලා ළඟින් යනකොට හැබැයි පස්සේ ආ කියලා දැන් ළඟින් යනකොට කටවහගෙන ඉන්න පුළුවන්. හැබැයි ඇඟේ එල්ලෙන්නවත් යාගන්න. හැබැයි අතුලයි මාරම හොඳ කෙනෙක්. එයා වැඩේට එයාගේ 100%ක් දෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් දිවිතුරා බලනයිට පේනවා. ඉතින් එහෙම තමයි. හරි. මේ මම අපි දිවිතුරාගේ පොඩි කොටසක් චුට්ටක් කරලා පෙන්නනවා මේ ආවේ. පොඩි කඩ කොටස. ආ මම කියන්නේ එච්චරට ඩයලොග්ස් කියලා මට දැන් ඩයලොග්ස් මතක නැහැ ඒකේ තියෙන. පැත්‍ර මේ මුඩුවේ එකක් ලොග් එකක් තමයි හරි අපි ඩයලොග් එකක් නේ හරි කමන්නේ අපිට පොඩි අවස්ථාවක් අපිට නිවුස් බ්‍රේකර් යන්න කලින් පොඩි අවස්ථාවක් ගන්න පුළුවන් කියලා හරි ඒ වගේම මේ සවස් සින්දුව ඒ වගේම දැන් මේ අතුල අධිකාරිය ගැන මතක් කරා වගේම හෙක්ට ඩයස් අය ගැනත් මතක් කරන්න ඕනේ ගොඩ දෙනෙක් ඉන්නවා මතක් කරන්න හෙක්ට ඩයස් අයියා හිපාලි සයරංගියා කී අපේ කලින් කිව්වා වගේ සූර්ය අයියා කැලුම් ශ්‍රී එතකොට සම්පත් එන්න කොනංක තව කවුද ඉන්නේ අපේ සරත් අයියා තේමිය කියන්නේ අපේ කවුද නවත්තම දුලිකක් කියන්නේ ඔව් ඔක්කොමලම හැමෝම මතක දුලිකක් ඉන්න ටෙලිනාටි ඉතින් දැන් කැරක්ටර්ස් වලින්ම නම් කියලා ඇත්තනම් මතක නැහැ මට ඇත්තනම් නැතු අපිටත් ඒක තමයි වෙලා තියෙන්නේ මේ හෙක්ට අයියටත් මට කියවෙන්නේ අගස්ති කියලා
ඉතින් හැමෝම ආදරේ මතක් කරනවා හැමෝම ඒගොල්ලන්ගේ 100%ක් මේ දෙල්නාටි දැන් සුලෝචනා අක්ක හැමෝම හරි උනන්දුවෙන් හරි ලස්සනට වැඩේ කරගෙන යනවා ඉතින් අපි සෙට් එක ඇතුලේ හරිම ආසාවෙන් හරිම ජොලිය වැඩ කරනවා මම හරි ආසයි ඒගොල්ලෝ ඔක්කොමලම සෙට් එකේ ඉන්න දවස නැත්නම් සමහර දවස් තනියෙන් ෂූටින් උත් තියෙන වෙලාවල් තියෙනවානේ කට්ටිය අඩු වෙනකොට තමයි හැමෝම ඉන්න දවසට හරිම උනන්දුවෙන් වැඩ කරනවා ඉතින් හැමෝම ආදරෙන් මතක් කරන මේ වෙලාවේ ඒගොල්ලෝ හැමෝගෙම 100%ක දෙන කැපවීම මේ හැමදේම තමයි මෙතන නැටි මෙච්චර ලස්සනට මිනිස්සු අතරට යන්න පුළුවන් උනේ හරි අනුද්‍රි දැන් මේ ආපු ජීවිතයේ සාමාන්‍ය ලොකු වයසකට ගිහිලා නැහැ දැන් තාම පුරුදු පොඩි තාම ගනේ ඉතින් ඇයි කියන්නේ මේ ගමන් මගේ අපිට පොඩ්ඩක් පාසල් කාලේ පොඩ්ඩක් අපි අපේ මයින්ඩ් එක පොඩ්ඩක් ආපු අරගෙන ගියොත් අපි පොඩ්ඩක් මතක් කරමු ඉස්කෝලේ කාලේ අමතක නැති බොහෝ සිද්ධි ඇති ඉස්කෝලේ කොහෙද ඒ විස්තර පොඩ්ඩක් කතා කරමු මට එහෙම අමතක නොවන සිදුවීම් කියලා නම් ඉස්කෝලේ කාලේ ඇත්තටම මම ලොකුවට කියන්නේ නැහැ මම පාසල් දෙකකට ගියා මුලින්ම ගියේ ඉස්කෝලේ ගුටි කාලේ නේද මොකක්ද ගුටි කාලේද ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර යන අම්මගෙන් ගුටි කාලා නම් තියෙනවා ඉච්චා කියලා ගුටි කාලේ කියවම ඉස්කෝල් මොකද කි ස්කූල් දෙකට ගියා කියලා කියවනේ මම එකක් ගියේ හෝලි ෆැමිලි කොන්වෙන්ට් බම්බලපිටිය ඊට පස්සේ ගියා රොයල් ඉන්ස්ටිටියුට් ඒ පාසෙට වැඩි කාලයක් ගත කරගෙන ග්‍රේඩ් 4 ඉඳලා ඒලසන් කමිටියේ රොයල් ඉන්ස්ටිටියුට් ඉතින් කොල්ලොත් එක්ක ආශ්‍රය වැඩි ඒ කාලේ ඒවට අම්මා නම් නීති දාලා තිබ්බේ කොල්ලෝ හිටියට හැබැයි අදටත් මගේ ඉස්කෝලේ යාළුවෝ අදටත් මගෙත් එක තාම ෆිට් අපි හොඳ යාළුවෝ වගේ තාමත් ඉන්නවා පාසල යන කාලේ එහෙම අමතක නොවන සිදුවීම් කියන්නේ ගොඩක් වෙලාවට රිපෝට් එහෙම නම් සයින් කරගන්න දෙවෙනියක් කර කියලා අම්මට දෙන්නේ නැහැ සමහර වෙලාවට ඔක්කොම බලා එක බෝට් එක බලන් යනවා අපි ඔක්කොම එකයි රිපෝට් එක ලකුණු වෙනස් කරන්නේ නැහැ නේ නෑ මට ලකුණු ලොකුර වෙනස් කරන්න හම්බෙලා නෑ මේ ඔය ඈ ඔව් වෙරි ගුඩ් උත් තියෙනවා වෙරි බෑඩ් උත් තිබ්බලම තියෙනවා හලෝ මේ ඒවනම් අම්මගෙන් හංගන්න පොඩ්ඩක් අමාරු නෑ කලේ ආ දැක්කම මාව ගෙදර අරන් එනකම් මම සමහරවිට පාරෙත් අඬන ඩවපු වෙලාවල් තියෙනවා යා බැන බැන එනවා ගෙදර මේ ඉතින් එහෙම මතකයන් තියෙනවා ඉතින් පාසල් කාලේ හරිම ඉක්මනට ගත වෙලා ගියා වගේ දැන් බලද්දි ගත වෙලා ආයි තාසයි හැමෝම මිස් කෝල් කාඩ් යන්නේ කොහොමද හැමෝටම මේ පොඩි වෙලාවක් දෙන්න අපි නිවුස් බ්‍රේක් එකට ගිහිල්ලාමු එතකොට මම කමෙන්ට්ස් කියවන්න කකියගෙන පොඩි වෙලාවක් අපි විනාඩි දෙකක් පොඩි ටයිම් එකක් ගන්න දවල් දෙකයි විනාඩි 32යි අෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලංකිකයන් 66ක් ඉවත් කර ගැනීම අෆ්ගනිස්තානයේ සිටි ශ්‍රී ලංකිකයන් 66 දෙනෙකු මේ වන විටත් එරටින් ඉවත් කරගෙන ඇති අතර තවත් 7 දෙනෙකු ඉවත් කර ගැනීමට ඉදිරිපත් සිටින බව විදේශ මාධ්‍යංශය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය කියා සිටී එරට රැඳී සිටින ශ්‍රී ලංකිකයන් 21 දෙනෙකු මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ඒසීපී අෆ්ගනිස්තානයෙන් සිට පැමිණෙන මගින් සඳහා ආරක්ෂාව ලබා දුන් බවද විදේශ මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා ඉන්දියාවේ කේරළ සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලට දැඩි සංචරණ සීමා කොරෝනා ආසාදිතින් සීකුල් ලෙස වර්තා වීම හේතුවෙන් ඉන්දියාවේ කේරළ සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල දැඩි සංචරණ සීමා පැනවීමට එරට රජය පියවරගෙන තිබෙනවා එරට මිසෝරාම් ප්‍රාන්ත තුළින් ගත වූ පැය 24 දී නව කොරෝනා ආසාදිතින් 880ක් වර්තා වී ඇති අතර ඉන් 166 දෙනෙකු කුඩාදර වන ප්‍රාන්ත තුළ වර්තා වන දෛනික මරණ සංඛ්‍යාවද 250 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා මෙම තත්ත්වය බගහරවා ගැනීමට නම් ප්‍රාන්ත තුළ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රමවත් ආකාරයෙන් සිදු කළ යුතු බවයි ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මේ අතර කොරෝනා අවදානම ඉහළ තත්ත්වයක පැවතියද එය නොදකමින් ඉන්දිය ජනතාව ගංගා නම් නදිය ආශ්‍රිතව උත්සව පවත්වන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා right okay
ආයිත් අපි ආවා. හරි. මේ දැන් අපි කමර්ෂල් බ්‍රේක් එකෙන් පස්සේ සින්දුවෙන් පස්සේ අපි ඕනෑ බෑ ගේම් එකට යමු. ෂනු මම මේ තරුණ කොන්දේසි ටික ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. ඔයාලට වැඩි නම් වගේ කියන්න අපි අයින් කරන්නම් ඔයා ගැන හිතලා මේ කොන්දේසි. හා. බලමුකෝ. ඔයාලට කියව කොට අයින් කරන්න නෑ. ජෝක් එකක් කරේ. හා. බලමු. මේ ඔව් නෑ බෑ කියන වචන තුන කියන්න බෑ. ආයෙත් කියන්න තනි වචනෙට උත්තර දෙන්න බෑ. හා. නෝ කියන්න බෑ. තනි වචනෙට උත්තර දෙන්න බෑ. එකම වචනේ තුන් පාරක් කියන්න බෑ. තප්පර පහකට වැඩි නිශ්ශබ්ද වෙන්නත් බෑ. ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ. හා. බලමු. එකට විතර උත්තර දීලා බලන්න පුළුවන්ද කියලා. ඔව් නේද නේ නේ වාට පුළුවන් ලේසි ප්‍රශ්න හරි මම ඩිලන් කියවනම් පුළුවන් මොකද මේ ආවා මාර්වේ දානවා ලේසි ප්‍රශ්න අහන්න ඔයා ආවා අපි අමාර්වේ දානවද එහෙම එහෙම කරන්නේ නැහැනේ හරි මේ කටි ගොඩක් අපේ ලයිව් එක මේ වෙලාවට ෂෙයා කරලා තියෙනවා ෂනුද්‍රී ඉතින් හැමෝටම තෑන්ක්ස් කරන්න ඕනේ හර්ෂණී රත්නායක ෂනුවක් කියවට ගොඩාක් ආදරේ කියලා හට්ස් ගොඩක් කියවලා තියෙනවා තෑන්ක්යූ ෂනු 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 එතකොට මේ කටියට කියන්නේ තේරෙන්නේ ඉතින් මේ ඔය නිකන් දින ෂෙයා බටන් එක ක්ලික් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න අපි තරු ගොඩක් දෙනවා එතකොට ඔයාලට අයියෝ මේ පාලිත සුමිත් ශාන්ති පෙරේරා කොහොමද පරිස්සමින් ඉන්නවද කියලා අහලා තියෙනවා සුමේදා සේනාධීර ෂනු අපි ආදරේ කියලා රෝසස් ටිකා කාඩ්ස් ගොඩක් කියලා තියෙනවා ශ්‍රීනාත් පුබුදු ෂනු අකගේල හාර්ට්ස් ගොඩක් කියලා තියෙනවා එතකොට නිරංජන ලක්මාල් තිනු මදුශංග හයි කියලා කියනවා මදු තිසේරා කොහොමද ඉතින් ඔයාට කියලා අහනවා තියෙනවා තිනු ෂනු අකි ලස්සනයි කියලා කමෙන්ට් කරලා තියෙනවා ඉතින් කමෙන්ට්ස් ගොඩක් තියෙනවා ෂනු නිමාඩු පාඩුව එවා මීට කියවයි අපි එතකන් ගේම් එකට රෙඩි නේද? රෙඩි කියන්නේ ඉතින් මම තෝමකුත් කිව්වේ නෑනේ අහන ප්‍රශ්නයක්වත් ඉතින් මම රෙඩිත් දන්නේ ප්‍රශ්න දන්නේ. අහන ප්‍රශ්න කලින් කියලා තියෙන්න ඕනේ නේද? නැත්නම් රෙඩි වෙන්නේ කොහමද? රෙඩි වෙන්න ඕනේ ඔයාට ඕක සිම්පල් නනේ විනාඩියක් පුළුවන් ඔය වාඩි කරන්න. විනාඩියයිද? මං කියන්නේ විනාඩියයි තියන්නේ. බලමු. අහිංසා ෂනුවකි තමා මම ආසම ඇක්ට්‍රස් කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ෂේයෝන් ගුඩ් ලක් ෂනු පාල්ද සුමිත් ආදරේ පැලෙන්න කියලා කියනවා ඒ තරම් ආදරයක් හරි වාසනාවන්තයි එහෙම කට්ටිය ගොඩක් මේ ෂනුද්‍රී කියන කෙනා මේ ෆීල්ඩ් එකට ආපු කාලේ ඉඳන්ම චූටි බබාගේ කාලේ ඉඳන් මේ තිබ්බ මේ ජනප්‍රියත්වය අද වෙනකනුත් ඒ විදිහම තියෙනවා තාම චූටි බබෙක් thank you මම මයික් එක දෙනවා ඩිලන්ට හා මේ 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 පැත්තේ වැඩත් එක්කම කරගන්න ගමන් තමයි මේ වැඩේ යන්නේ. වැඩේ කරන්නේ. නැත්නම් රේඩියෝ එක අමතක වෙනවනේ. ඔව් ඔව්. බින්දු වෙනෝදි රබු චෙක් කරලා සුබ යනවා හරි. දැන් හරි. හරි ශරද්‍රි මේ රස කතා ගොඩක් කිව්වා. අවුරුදු 3 මාරෙන් කතා මේ ගමන පටන් ගත්ත කියලා කිව්වා. දැන් තාත්තා තමයි ඉතින් මේ පොඩකින් මේ ඇවිල්ලා මේ මේ ඌ නෑ බෑද? නෑ නෑ අපි මේ වටක් මේ කතා කරනවා. ආ හරි හරි. දැන් මේ කවුද මේ රඟපානේ ගවිලා හරි තාත්තගෙන් ආවා ගෙදර කට්ටියෙන් ආවා එතකොට හරි ඔක්කොම ටික හරි දැන් මේ නටනෙක කොහමද ආවේ ඉස්කෝලේ නටුවද ආ ඉස්කෝලේ ඔව් මම පොඩි කාලේ ඉස්කෝලේ ඉඳන් නටුවා හරියට මේ නටුවලු හරියට මේ හරියට ඒ කියන්නේ තාමට මේ ඉවෙන්ට්ස් වලට ඒ කියන්නේ මොහරි කන්සර්ට් එකක් හරි මොනවා හරි ඉස්කෝලේ තිබුණොත් පූජා නටුමකට හරි මාව ගන්නවාම තමයි පොඩි කාලේ ඒගොල්ලෝ හරි කැමති ඒක මට මං ඉගෙන ගත්තේ හැබැයි ඕ ලෙවල්ස් වලට කරේ නැහැ මම ඩාන්සින් ඊට කලින් ග්‍රේඩ් 10 වෙනකන් ඕ ලෙවල් මේ ඩාන්සින් ඉගෙන ගත්තා ඉතින් ඒකත් එක්ක මම ඉස්කෝලේ නැටුම් තරඟ වලට ගියා සහ නැටුම් ඔය කන්සර්ට් වල ෂෝ වල ඒවල් නැටුවා ඉතින් නැටුම් කොහෙන් ආවද දැන මං හිතන්නේ ඉතින් ඒ පුරුදු වුණ එකයි මොනවා වුණත් ඔය හැම ටැලන්ට් එකම මම හිතන අපි ඇතුලේ පොඩ පොඩ හරි තියෙනවා ඒක අපි අර හදාගෙන යන විදිය අනුව තමයි ඒක අර හොඳට වෙනවද නැද්ද කියලා මෙයා වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඇඟ ඇතුලේ තිබ්බදේ මම හිතන්නේ ඒක තව හොඳට එළියට ආවි ස්කෝලින් ලැබුණා උත්සාහයෝගයත් එක්ක.
මට තාම හොයා ගන්න බැරි වුණා මට මේ dance කරන්න මගේ ඇඟ ඇතුලේ තියෙන දක්ෂතාවය තාම මමත් හොය හොය ඉන්නවා නෑ අනිවාර්යෙන්ම මම හිතන්නේ නටන්න නැති හැම පුළුවන් ඇරි නෑ ඒක අපි නටුම් ගැන කිව්වා මතක් කරගන්න ඕනේ කවිඳුව ඔව් අනිවාර්යෙන්ම හැමදාම කවිඳුගෙන් ලැබෙන සපෝට් එකට ඒ කියන්නේ කකුලක් හරි ඇදේ ගියොත් බයිනවා රිහර්සල් කරද්දී ආ බයිනවද ඔව් ඔහොම හිටියට සැරයි මේ ඔක්කොම හදනවා ඉතින් එයා වාදනය මතක් කරනවා මේ වෙලාවේ දැනුත් මම රිහර්සල් යන්න ඕනේ යයි නම් බලා ඉතින් එහෙම තමයි එයාවත් ආදරේ මතක් කරනවා එයාත් මේ නටුම් මම මේ මේ තාක් දුරට මිනිස්සුගෙන් හොඳ ප්‍රතිචාර ආරක් නටන්න මම හිතන්නේ යානිවත් ලොකු සපෝට් එකක් ලැබෙනවා හරි මේ 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 පොඩි වෙලාවක් කරා මන්ට අගලා හරි අපි ඕනෑ බෑ ගේම් එකට සම්බන්ධ වෙලා වැඩි ඉස්සර පොඩ්ඩක් කතා කරමු දැන් අපි අනිත් ෆෝන් එක පොඩ්ඩක් නගර ගමු අපි මොකද රේඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන හදන්නේ ඔන්න ඕනෑ බෑ ගේම් එක අපි බලමු අද දවසේදී ශරදු ප්‍රිය සාත් අපි දෙනවා විනාඩියක චැලෙන්ජ් එකක් මේ අභියෝගය ශරදු කොහොමද බාර ගන්න හරි අනිත් ෆෝන් එක රෙඩි නේද අනිත් ෆෝන් එක මෙතන තියෙනවා අපි අනිත් ෆෝන් එක ගමු තියෙනවා මං තමයි නෑ නෑ මං නිසා තමයි ඔයගලන්ට කාලෙ කිම්ම මම හම්බෙන්නේ නැත්තම් හැමදාම බෑනේ ඒක ඉතින් කමන්න අද ඔන්නේ වැඩේ ගොඩ අතරතුර අපිටත් කලාවක් දීලා තියෙනවා ඉතින් මේ ශරුති දැන් අපි ඕනෑ බෑ ගේම් එකක් තියෙනවා දැන් මේ වෙලාවේ ඔන්න ශාරුම අපේ ඔෆිෂියල් ෆෑන් පේජ් එකට ආවොත් එහෙම ලයිව් කරන්න පුළුවන් කඩියටම ශරුද්‍රි ප්‍රිය සාදු මේ වෙලාව අපිත් එක්ක ලයිව් ඔන්න චැට් එකට ඇවිල්ලා ඉන්නවා भाषावें කියනවා ඉතින් කුඩි කෝල් වලට ගොඩක් දගයි කියලා ඒක තමයි සාමාන්‍ය හැමෝම කියනවානේ ගොඩක් වෙලාවට මට එහෙම අහන්න ලැබෙනවා මේ දවස්වල ලොකු වැඩ නැහැ නේද මේ දවස්වල මේ දවස්වල හරිම කාර්ය බහුලයි අහහ දිවිතරා දෙලිනාට්‍ය වගේම හිරු මෙගා ස්ටාර්ස් වල ඉන්නවා මේ වෙලාවත් එක තමයි ජීවිතේ මේ දවස් කීපෙම සම්පූර්ණයෙන් කාර්ය ගත වෙන්නේ අනිවාර්යෙන් කාර්ය ගත වෙන්නේ එහෙම තමයි. මට කලදීනේ. දැන් ටිකට් කලින් තමයි කෑවේ. අර ළමයිට තමයි නිදා ගත්තනේ. ඔයා කතා කරනකොටත් මම නිදි. අම්මගේ දේ කෝල් එකක් ආවා කියලා. මම කන්න යන වෙලාවේ අම්මා කිව්වා ෂායි ෆෙම් එකෙන් කෝල් එකක් ආවා කියලා. හා හා. ඒක කොහොමද කන්න පුළුවන් සාමාන්‍ය වලනේ? ඕන දැක් කන්න පුළුවන්.
right okay ඔය හිතන්නේ මේ තරගෙ තුන වලට ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ උඹ නැහැ කියන්නේ නැද්ද අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් right ඔතන ජයග්‍රහණය කරන්න පුළුවන් मट अमेरिका कथा බොහොම ස්තුතියි දැන් මම කියන්න ඕනේ මේක රද ලයිව් එක රද දෙක බොහොම ස්තුතියි මට ඔයගොල්ලන්ගේ කූල් ස්පොට් වැඩසටහනට ලයිව් එකෙන් සහ රේඩියෝ එකෙන් දෙකෙන්ම ආරාධනා ලැබුවා ආරාධනා කරාට ඉතින් ඩිලන් අයියා වගේම ටීනා කී ඔය දෙන්නට සුවපත් වෙනවා දිගටම මේ වැඩසටහන හොඳට කරගෙන යන්න ඒ වගේම ඔය දෙන්නත් පරිස්සම් වෙන්න සහ මේ වෙලාවේ ෆෝන් එකකින් මන් දිහා අපි දිහා බලන් ඉන්න ඒ වගේම රේඩියෝ එකකින් අපි වහන් ඉන්න හැමෝටම කියන්නේ පරිස්සමින් ඉන්න ඔයගොල්ලෝගේ වැඩ සීරම කරගන්න හැබැයි අත්‍යවශ්‍ය වැඩ විතරක් මේ දවස් වලට සීමා කරගන්න ගමන් බිමන් අඩු කරගන්න මොකද තාක්ෂ ඇත්තටම දරුණුයි පුළුවන් තරංගේ වල වලට වෙලා ඉන්න ඔයගොල්ලන්ගේ ආදරය කරන අයත් එක්ක ගත කරන්න ඒ ඒ කාලේ යොමු කරගන්න ඔයගොල්ලන්ට කරගන්න බැරි වුණ දේවල් කරන්න එතකොට ඔයගොල්ලන් කාල යනවා තේරෙන්නෙත් නැහැ සහ වැඩක් අතපසු වෙන්නෙත් නැහැ ඉතින් බොහොම ස්තුතියි මට ආරාධනා කරාට හැමෝම පයිස්සමින් සතුටින් ඉන්න හරි එතකොට මේ ගේම් එක ලින්ක් කරන්න අපිට නම් මෙතන හිටින්නේ මගේ ටැග් එක වෙනකම් මං ඉන්නේ නැහැ ආගේ ටැග් එක ප්ලාස්ටික් කරලා තමයි ඉන්නේ හැමෝම ඉන්න පොඩ්ඩක් අපේට ලස්සන ටැග් එක ප්ලාස්ටික් කරලා තමයි අපි ටැග් එක අහන්න දෙන්නේ ඉතින් මේ බොහොම ස්තුතියි අපිට සම්බන්ධ වුණාට කාර්ය බහුලයි ඉතින් මේ අවතරේට අපට අවස්ථාවක් දුන්නා අපේ ලයිව් එකට ආව ජොයින් කරගන්න සෝරි සෝ මච් කල් ගියා මට මේක දෙන්න සෝරි ඒකට මොනවද එහෙම තමයි ඉතින් කාර්ය බහුලයි කියලා මට ඉතින් ෆුල් ෆුල්ම වලට හැමෝටම අවස්ථාව දුන්නා බොහොම ස්තුතියි දැන් මේ අපේ කඩිට කියලා මේ සරුදි අපි ෆෑන් ෆෑන් පේජ් එක ලයිව් එකට ඔන්ලයින් ලයිව් එකට එන්න කියලා අනිවාර්යෙන් හැමෝම එන්න එකතු වෙන්න ෂාය ෆෑන් පේජ් එකට එන්න වෙරිෆයි කරලා තියෙන කවුන්ට් එක මතක කරලා ඒකට ගිහිල්ලා ලයිව් එක බලන්න කුලාදරෙන් ආදරණීය කරන හැමෝටම ඕකේ නා අපි උණුසුම් සුවර තුන් ජයවා හැමෝටම රයිට් ඕකේ ශනුත්‍රි thank you so much ඉතින් අපිත් එක්ක live එකට සම්බන්ධ වුණාට ඒ වගේම අපි ගේම් එක play කරන්න සහභාගී වුණාට ඔන්න ගේම් එක win කරා කොහොම හරි විනාඩියක කාලය ගෙවා ගත්ත නේද ඕනේ අම්බෝ බොහොම අමාරුවෙන් විනාඩිය ගත කරේ හරි මේ ඉතින් ශාන්ති මොකද කියන්නේ ඉතින් දැන් කාල වේලාව කියන දේවල් ඉක්මනට යනනේ අපිට ඔන්න හරහට ඉන්නව කාලේ කියනදේ ඔව් මේ මොකද ඉතින්නේ කෝල් ස්පොට් ප්‍රෝග්‍රෑම් එක ගැන ඇත්තටම හොඳයි මං ගොඩ කාලෙකින් මෙහෙම channel එකකින් ලයිව් මෙහෙම ඇවිල්ලා වැඩසටහනයි සම්බන්ධ වෙන්නේ ඉතින් මේ වැඩ කරනස්සේ මේ වගේ පොඩි වෙලාවක හරි break එකක් හම්බෙන එක ඇත්තටම හොඳයි අපිට ඉතින් අහන් ඉන්න අයටත් බලන් ඉන්න අයටත් මං හිතනවා මේ දවස්වල ඔගොල්ලෝ දෙන එන්ටර්ටේන්මන්ට් එක ඇත්තටම හැමෝටම හොඳයි. ඉතින් thank you අපිටත් ආරාධනා කරලා අහන් ඉන්න ගොඩාක් දෙනෙක් ඔගොල්ලෝ රසවින්දනයටපත් කරනවට. ඉතින් එහෙනම් ඔය දෙනාට thank you ටීනා කී ඩිලන් අය දෙන්නාම. අනිවාර්යයෙන්ම thank you thank you thank you. අනිවාර්යයෙන්ම thank you වගේම ශනුද්‍රි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. එතකොට දැන් මේ කරන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන. අපි පුළුවන් තරම් ඉක්මනට මේ කොරෝනා ඉවර වුණාට පස්සේ මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා අපි හම්බ වෙලා කතා කරමු. හම්බ වෙලා කතා කරමු. බොහොම ස්තුතියි. අපි මේක ලයිව් එකට සම්බන්ධ වුණාට. ඒ වගේම තමයි ඔයාගේ අම්මට අනිවාර්යෙන්ම ස්තුති කරන්න ඕන. අම්මා තමයි මට වැඩේ කෝඩිනේට් කරලා දුන්නේ. Thank you අම්මා. අම්මට ලයිව් එක පෙන්නන්න අපි ආයෙත් බලලා කියලා. අම්මා ඉන්නවද මේක දැන් පෙන්නන්න පුළුවන්ද අපිට? අම්මා පොඩ්ඩක් බිසිද? අම්මා බිසි වෙන වෙලාවෙ අපේ අම්මද? ඕගොල්ලන්ට බලන්නද? ඉන්න බලන්න. හරි ශරු අම්මා එක්කගෙන එනකන් අපි ලයිව් එකේ කමෙන්ට්ස් කියමු. කවිෂා එතකොට ශහනිද සිල්ව අනිවාර්යෙන් අපි try එකක් දෙමු. ශනුගේ අම්මව ලයිව් බලන්න ලෑස්ති වෙන්නේ. ඔන්න අපි මේ විදිහට නලින් කුමාර බලමු. ඔන්න අම්මව එක්කන් ඉන්න ගියා. අම්ම පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. අම්ම එක්කන් නේ අම්මා ඉන්නවා වෙන්නේ. කොහොම අම්මා පේන්නේ නැහනේ. තාම පොඩ පළලෙන්න. අම්මගේ පොඩ පේන්නේ. හයි
අම්මේ හොඳ වාසනාවන්ත දරුවෝ තුන්දෙනෙක් හදලා තියෙන සැබවින්ම වටිනා කියන සම්පතක් මේ අම්මා කියන්නේ මේ කලාව ලෝ බබලවන්න වාසනාවන්ත දරුවන් තුන්දෙනෙක් හැදුවා අපි අත් දෙක වැඳලා අම්මටත් අපි වඳින වෙනවා බොහොම ස්තුතියි හා ඉතින් ගොඩක් ආදරේ කරන අපි හරිම ආදරේ ෂන්නුගේ අම්මටත් අපි මොකද හිතන්නේ අම්මා කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් චුට ලැජ්ජයිනේ දුවගෙන පොඩි වචනයක් කියමු ආඩම්බරයි ඉතින් එයාගෙන ආඩම්බරයි ආදම්බරකාර දුවල තුන්දෙනෙක් හැදුවා. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම ලස්සනට කරන කියන හැමදේම ලස්සනට පිළිවෙල කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි හදවතින්ම ෂා ටීම් එකම සුභපතන බොහොම ස්තුතියි ෂනු. Thank you so much. යගේ අම්මලා thank you. දුව වැහැරුවා අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න. Bye. හැමෝම සතුටින් පරිස්සමෙන් ලයිව් එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මතක කරන්න. ගිහින් එන්න සතුටින් පරිස්සමෙන්. ආදරේ ගොඩාරියක් මම ටීනා. මම ඩිලර් මේ.